විවේකයට පෙර මා හුඟක් දේවල් කතා කරා මොකද ඒ වතේදී මම හුඟක් දේවල් කතා කරලා ලලිත් කොතලාවල මහත්මයාගෙන් කෙටි ප්‍රශ්න බලාපොරොත්තු වුණා දැන් මම මේ වතේදී කෙටි ප්‍රශ්න අහනවා ඔබතුමාට පුළුවන් ඒක ටිකක් වැඩිපුර විස්තර කරන්න එකක් තමයි මේක මංකොල්ල කෑමක් අජිත් නිමාත් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිතුමා හරයි මේවා සිද්ධ වුණා ඔව් අපි ඒක පැහැදිලි කරමු මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිමාත් කබ්‍රාල් මහතාගේ නම කොතලාවල මහත්තයා කෝට් කරනවා ඒ කෝට් කිරලයි මම නැවත එතුමාගෙන් අහන්නේ ඔබතුමාට පුළුවන් පැහැදිලි කරන්න හා මේක මගේ වත්කම් සේරම ගත්තා මගේ ෆිනෑන්ස් කම්පැනි එක ගත්තා බිලියන 2ක් මාරක මම හිරේ ඉන්නකොට පවර ගත්තා මේක නිකන් මගේ ජීවිතේම අවුරුදු 50ක් විතර මම ආදම් වේසල මාංශයෙන් ගත්ත සල්ලි ටික ආදම් බදු ගෙවනවා මම ආදම් බදු ගෙවන පුද්ගලෙක් හරි ලොකුවට මට තියෙනවා මේ පෙන්වන්නද කමන්නේ පෙන්වමු व्यापारियन मामा मगे पुद्गली का आधा है मैं टैक्स टैक्स का पुद्गली का आधा है मैं 40 मिलियन बद्दा गिवान ना पाउद्गली को कोहम आधा है बात तीर ना क्या तमाहे हरी तो तेरो ना 40 मिलियन गिवान ना कोहम वक्का माक तीर ना उन तक शुद्ध साली वाली कोचर तीर ना राइट मैंने काट पात हरी बहुत स्तुति अभी पहले करेंगे ही तैयार अजित निवार कब्राल महात्म्य आगे संबंधित फिल्म इतिंग दंग एक මම හිරේ ගියාම මහා බැංකුවෙන් මගේ 1.5 බිලියන් පවර ගත්තා මගේ අවුරුදු 50කට සුද්ධ සල්ලි බැංකුවල තියෙනවා තැන්පත් හැටියට හැමතැනෙම තියෙනවා ඒක මම ඩික්ලෙයාර් කරපුවා එව්වා සිංහලෙන් කියන්නේ ඩික්ලෙයාර් කරන්න කියන්නේ විදාස් කරගත්තේ මුදල විදාස් කරගත්තේ මුදල මම හිරේ ඉන්නකොට ඒ සේරම ගත්තා කවුද ඒ සල්ලි ගත්තේ මහා බැංකුව නිවාඩ් කබ්‍රාල්ගේ මහා බැංකුව ඒතරේ සල්ලි දැන් මහා බැංකුව සතුව තියෙනවා ඔව් මොනවා කරාද මන් දන්නේ ඒක ඒක නිවාඩ් කබ්‍රාල්ගෙන් අහන්න ඕනේ ඔව් ඒ සල්ලි වලට මොනවා කරාද දන්නේ නැහැ හැබැයි ලලිත් කොතලාල මහත්මයා කියන ඒ සල්ලි මහා බැංකුව ගත්තා කියලා ප්‍රමාණය නැවත සඳහන් කරන ප්‍රේක්ෂකයාගේ දැනගැනීම සඳහා ඔබතුමා කවා කීයක් කියලාද 1.5 billion rupees billion 1.5 billion rupees million නෙවෙයි billion rupees billion rupees ඊළඟට ඒ තමයි එක සිදුවීමක් ඊළඟට ඔබතුමා කියනවා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දියගම ground එකක් හැදුවා ඒ ground එකට helicopter එකක් ගියා කට්ට දාගෙන එක් කරගෙන ගියා එකට කෑම කෑවා මම කැමති ඔබතුමාගෙන්ම විස්තරේ සම්පූර්ණයෙන් අහගන්න සේරම details වලද දන්න දිස් ඔක්කොම අපි කියන් ප්‍රේක්ෂකයන්. හා හරි. හා දවසක් මට කෝල් එකක් ආවා. රැට හෙට උදේට එන්න කියලා ජනාධිපතිතුමා ලැසි කළා තියෙන හෙලිකොප්ටර් එකක්. ඔව්. හෙලිකොප්ටර් එකකින් ගිහිල්ලා මේ ග්‍රවුන්ඩ්ස් එක බලන්න. හොමගමනේ. හොමගම. හොමගම. ඔව්. ඉතින් මම ඒ එතුමාට කිව්වා බය නැද්ද මොකද මේ ඒ කාලේ ඒ ටිකක් ගන්න කාලේනේ මේ රොකට් එකක් දැම්මත් අපි නෑ 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 යහි නවුනා ජනාධිපති කිව්වා එන්න කියලා ඉතින් මං කෙටියෙන් කියන්න මං හෙලිකොප්ටර් එකේ නැගලා ගියා එතකොට ජනාධිපතිතුමා තවත් හෙලිකොප්ටර් එකෙන් ඇවිල්ලා හිටියා ග්‍රවුන්ඩ් එකේ එතකොට මට පුදුමයි මම විතරයි මේ අමුත්‍ය කීටි හිටියේ
ඒ ග්‍රවුන්ඩ්ස් එක යුද හමුදාව කට්ටිය සේරම වැඩ කරනවා බුල්ඩෝසර්ස් ඉන්නවා සේ. ඉතින් ආ ලලිත් එන්න කියලා මාට අඬ ගහලා ප්ලෑන් එකක් ඉල්ලුවා මේ මේ ආමි කට්ටිය ප්ලෑන් එක බලලා මම දැන් උරිසෙන් මේ මේ බලනවා මේ මොකද්ද මේ ජනාධිපතිතුමා ගුරුහිසට උඩින් බැලුවා උඩින් බැලුවා ඉතින් ජනාධිපතිතුමා ඇහුවා මේ මිලිටරි කට්ටියගෙන් කොහෙද මේ ස්ටේඩියම් එක කියලා මෙතන කියලා විස්තර කෙරුවා කීයක් යනවද කියලා ස්ටේඩියම් එකට 90 මිලියන් යනවායි කිව්වා ඊට පස්සේ එච්චර යනවද 90 මිලියන් ඊට පස්සේ ඇහුවා එතන මිලියන් 90ක් 90ක් මිලියන් 90ක් රනින් ට්‍රැක් එකකට කොච්චර යනවද කියලා ඇහුවා 10 මිලියන් යනවායි කිව්වා මිලියන් 10යි ඔව් ආ ඒක නම් එච්චර නැහැ කියලා කිව්වා මම මෝඩෙක් වගේ කිව්වා මම දෙකම ගන්නම් කියලා ඒ කියන්නේ මිලියන් 100ක් දෙන්නම් කියලා ඔව් මිනිත්තු 10ක් මම මිලියන් 100ක් දුන්නා මිනිත්තු 10කින් මිලියන් 100ක් දුන්නා ඔව් දැන් අර මේ සිල්ලර කඩේ ගඳුනු කරනවා වගේ මේක තමයි 100ක් ඔව් මේක තමයි මේ සිලින්කො ශක්තිය තේරුණාද මගේ සරණ ෆන්ඩ් එකෙන් දුප්පත් මිනිසුන්ට දෙනවා මිලියන 25ක් අපේ පඩියෙන් කපලා අපේ හැම සේවකයන්ගේ පඩියෙන් කැමැත්තෙන් දෙනවා මිලියන මේ මිලියන් 100 මේ පිටරියට දුන්නා කියලා ඔබතුමාගේ රිසිප් පතක් තියෙනවද නැත්නම් මේ වගකීමෙන්ද කියන්නේ හෘද සාක්ෂියත් එක්ක රිසිප් පතක් ඇති දැන් මම අවුරුදු මාස 9ක් ඉරේ හිටියා ඉතින් මේවා මේ රිසිප් පත් පුච්චලාද මන් දන්නේ මොනවා වෙලාද කියලානේ තේරුණාද ඒක මම දැන් සිඩින්කු එකේ මගේ බේල් කන්ඩිෂන් සැටියට සිඩින්කු සමු ව්‍යාපාරයේ කම්පැනි එකට ඇතුල් වෙන්න බෑ බෝඩ් මීටින් එකකට හිට ඉන්න බෑ තීන්දු ගන්න බෑ මොන වගේ බේල් කන්ඩිෂන්ස් මේව එතකොට දැන් මේ ඉතින් මම පොඩ්ඩක් ඉන්නකෝ හරි පැහැදිලි හරිද දැන් ඊට පස්සේ මම හෙලිකොප්ටර් එකට නැගලා ජනාධිපතිතුමත් එක්ක යනවා ආපහු කොළඹට ඇත්තම මට බදාගෙන අඬාගෙන ජනාධිපතිතුමා කිව්වා ලලිත් පුදුම මිනිහෙක් පුදුම යාළුවෙක් මට මිනිත්තු 10කින් මිලියන 100ක් දුන්නා මම කවදාක්වත් අමතක කරන්නේ නැහැ ලලිත්ගේ නම දානවා ස්ටේඩියම් එකට ජේසමානිය ඩොක්ටර් ලලිත් කොතරාල කියලා ස්ටේඩියම් නම දානවා ඔව් ඔබතුමාත් ආසර නම දානවා අප්පා ඔව් හරිය ඔබතුමා කැමති නැද්ද ඔබතුමාගේ නම ඔබතුමාට නිකන් හරි කාලෙක ඉන්න බඩගින්න ඉවර නෑ මගේ කතන්දර හරිද ග්‍රවුන්ඩ් එක මහින්ද රාජපක්ෂ ස්ටේඩියම් එක දැන් මං හිරේ ඉන්නකොට මේක විවෘත කළා මේක විවෘත කරවා දැන් මම බලනවා හිරේ ඉන්න ටෙලිවිෂන් එකෙන් මේ මේ ජනාධිපතිතුමා යනවා මේ මේ මේම විවෘත කරනවා මගේ නම නැහනේ කිව්වේ නැහනේ මම මේ සත්‍යයක් දුන්නා කියලා දැන් තමයි මිලියන් 100 ගන්න දුක හිතුනේ ඇත්තටම මේ වැඩසටහන බලන පුරවැසියෝ කල්පනා කරනවා ඇති ෂි අපිට මෙහෙම යාළුවෝ නැහනේ ඉල්ලුවහම විනාඩි 10කින් මිලියන් 100ක් දෙනවා ලක්ෂ 1000ක් ගන්නවා සමහර ගැමියෝ ඉන්නවා කොතරාල මහත්තයා රුපියල් 10ක් ඉල්ල ගන්න බැරි ගැමියෝ හදිසියකට කොහොම හරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විතරද එහෙම මුදල් ගත්තේ අතන ඔබතුමාගේ නෑ ඒක විතරක් නෙමෙයි මම ඒක දැන් මම විහිළුවට කියනවා මේක ඒත් මම සමම්මලි අර ශිෂ්‍යයා මෙඩිකල් ස්ටුඩන්ට් ඔව් හදිසි රැකින් යගේ කොන්ද කොන්දට මේකක් වෙලා ඔව් මම එතුමියට දුන්නා 30 මිලියන් ඒක සුව කරන්න නෑ ඒක නම් යහපත් කාර්යයක් ඒක තමයි ඉතින් ඒ වගේ තමයි අපි කරන්නේ මේක සිඩින්කෝ එක කිව්වහම මේ 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 රටේ ශක්තිමත්ම මේකක් අපි රට හදන්න පුළුවන් දැනුත් මට ඒ ශක්තිය තියෙනවා ඔබතුමාට බැරිද ඒ ශක්තිය අපව ප්‍රයෝජනට ගන්න මොකක් කර තියෙනවද යෝජනාවක් කියන්න මිනිස්සුන්ට මම හිතන්නේ දැන් මම ඇත්තෙම දුප්පත් අයගේ එක දැන් තමයි හරියට දන්නේ දුප්පතුන්ගේ දුක ඉස්සරම අපි කාර් වලින් යනවා මේවා සුඛභෝගී ගත කරනවා දැන් හිරේට ගියාට පස්සේ මට දැන් දන්නවා මේ ආර්ථිකය හදන්න වෙන විදිහකට නව ආර්ථිකයක් ඒක මම මෙතුමාට අලුත් මෛත්‍රී යුගයක් හදන්න මම වාගේ හිතේ තියෙන හොඟක් අදහස්
මෙතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ සංකල්පය මට හොඳට වැදෙනවා පපුවට. එතුමාගේ සිතවිලි අනුව මට පුළුවන් හොඟක් අදහස්. මොකද මේක මම දැන් කාර් එකක් එලවනකොට හැම වෙලාවෙම එලවනවාද මේ ඩ්‍රයිවිං මිරර් එක දිහා බැලුවොත් හිටපු දේවල් ගැන බැලුවොත් මම අනේ සිඩින්කෝ එක මෙහෙම හිටියා මෙහෙම ගියා එයා මෙයාක පලි ගන්න ඕනේ වෛර කරන්න ඕනේ මෙයාව හිරේ දාන්න ඕනේ කියලා හිතුවොත් මම පිස්සෙක්. මොකද මගේ වයස 76යි දැන්. දැන් මම කරන්න ඕනේ ඉදිරි ගමන. ඉදිරි ගමන මට අදහස් තියෙනවා. මම හිතන්නේ මට ශක්තිය තියෙනවා මගේ මොලේ තාම වැඩ කරනවා. මට පුළුවන් අලුත් ආර්ථිකයක් ලංකාවට දෙන්න. ඔව් මම හිතනවා මේ වැඩසටහන අවසන් වුණාට පස්සේ ලලිත් කොතලාවල මහත්මයාත් එක්ක අලුත් ආර්ථිකයක් හදන්න ඕනද නැද්ද කියන එක මේ වැඩසටහන බලන ප්‍රේක්ෂකයෝ නැත්තම් මේ ජනතා අධිකරණය මේ සත්‍යාගාරයේදී තීරණය කරાવી කියලා. මට තව එක ප්‍රශ්නයක් අහන්න ඕනේ තමයි ඔබ කියනවා මේ මගේ දේපල සියල්ල මං කොල්ල කෑවා. මිස් දේපල සියල්ල මං කොල්ල කෑවා. මේවා හොරකම් කිරුවා. බලවතුන්ගේ තිබුණු කෑදරකම තමයි මේ ගත්තේ කියලා. අර අර්ලිගහ මන්දිරයේ ඉස්සරහා තියෙන හෝටලයක් ගැන සාකච්ඡා කරමු. හයට් හෝටලේ. පැහැදිලි කරන්න ඕනේ. ඒක හැමෝම දන්නවනේ. නෑ අපි ප්‍රේක්ෂකට පැහැදිලි කරමු. මේක හදන්න හැදුවේයි මං හැදුවේ මොකද මගේ තාත්තා පළවෙනි උසම ගොඩ දැඟිල්ල දැම්මා 1956 දී. ඈ තට්ටු 13යි. ඈ මම හිතුවා උඩ තියෙන ආකාශ කඩේ. ඔය උඩ තියෙන ආකාශ කඩේ. ඔබතුමා ගිහිල්ලාද දැන්ට? මං එකෙන් ආප්ප කාලා තියෙනවා. ආ මොහොඳයි. ඔබතුමා විදින්නෙක් ගත්තේ තේකි. හරි. හරි. හරි හරි. ඉතින් දැන් මම හිතුවා මම විදේශ මගේ සංකල්පය සිඩින්කෝ එක ජාත්‍යන්තර කරන්න. මට සහකා දැම්මා 15ක් අනිත් රටවල් වල. මගේ අදහස පළවෙනි ශ්‍රී ලාංකික ගෲප් එක සමෝ ව්‍යාපාරයේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් කරන්න. ඉතින් ඒ හින්දා මම සිංගප්පූරුවේ ඔනරරි කන්සල් ජෙනරල් මම පත් කළා. සිංගප්පූරුවේ ඉන්නකොට මේ හයට් හෝටලේ මම ආරාධනා කළා ගෙනාවා ලංකාවට. ඒක තමයි මේ ගොඩනැගිල්ල. මේක තමයි ගොඩනැගිල්ල. ඒක උස කීයද? 50යි. තට්ටු 50යි. උසම ගොඩනැගිල්ල. දැන් ඒකට මොකද උනේ? ඒක විකුණලා තියෙනවා මං හිතන්නේ රාජපක්ෂලට. ඔව් මං හිතන්නේ වැදගත් තොරතුරක් කියනවා. තට්ටු 50ක් උස ලංකාවේ උසම ගොඩනැගිල්ල රාජපක්ෂලාට වික්කාය කියලා ලලිත් කොතලාවල මහත්මයා කියනවා. තව චුට්ටක් තොරතුරු කියමු ප්‍රේක්ෂකර දැනගන්න. කවුද වික්කේ කොහමද වික්කේ දැන් ඒ කයිති කාටද ඒක මම සෝදිසි කරන්න ඕනේ ඒක හින්දා තමයි මගේ නෑ ඔබතුමා ඔබතුමා දැන් චෝදනා කළා මේක සරල කාරණාවක් නෙවෙයි ඒක දැන් තත්තු 50ක් ගොඩ නැගීලා රාජපක්ෂලා අයිති කරගත්තා කියන නෑ ඒක දැන් කම්ප්ලයින්ට් එකක් දීලා තියෙනවානේ ඔව් දැන් බ්‍රයිබරි කමිෂන් එකට කවුද කම්ප්ලයින්ට් එකක් කරලා තියෙන්නේ ඔව් ඉතින් ඒක විභාග කරනවානේ ඉතින් ඒක ඇත්ත මට කතා කරන්න ඕනේ නෑනේ ඒක ඇත්ත ඒක ඇත්ත මතුවේ ඔව් දැන් ඔබතුමාට සෑහෙන සාකච්ඡා කරා අපි. දැන් ඊළඟට මගේ ඊළඟ ප්‍රශ්න වටේට මං එනවා. මං ඉදරා බොහොම සුහදව මේ ප්‍රශ්න වටිත් අපි සාකච්ඡා කරගෙන යන්නට පුළුවන් වේවි කියලා. දැන් මම පුංචි කාරණා ටිකකින් මේක පටන් ගන්නවා. මං ඔබතුමාගෙන් නිකන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට මම සමහර දේවල් මතක නැත්තම් හෝ ඔබට අපහැදිලි නම් ඔබට ප්‍රතික්ෂේප කරන්නත් මේ උත්තර පුළුවන්. සාකච්ඡාව විවෘතයිනේ. ඔබතුමා කවුත් නෑ මන් දන්නේ මට මතක නෑ කියලා මේ සෙලස්ටියල් රිජන්සි හෝටලිය මෙතන මේ තට්ටු 50කට ගොඩනැගිල්ල සඳහා මේකේ තියෙන කඩ කාමර හෝ වේවා එහෙම නැත්නම් ගෙවල් හෝ වේවා සඳහා අපි දන්නවා හදද්දී අත්තිකාරම් මුදලක් ගන්නවා මිනිස්සුන්ගේ පිට රටවලයි සෙලස්ටියල් රිජන්සි ඒක ලංකා අපේ එකක් නෙමෙයි නෑ මේ හයට් හෝටලේ දැන් සදහන් දැන් හයට් එක අදහස් කරන්නේ නමින්නේ ඒ නම මාරු කළාද දැනට ඒකට කියන්නේ හයට් රිජන්සි හෝටලේ කියලා ඔව් රයිට් රයිට් හොඳයි අර සදහන් අර්ලිගහමන්දිරේ තියෙන ගොඩනැගිල්ලම තමයි ඔව් ඔබතුමා හිතන්නේ කොච්චර මුදලක් ගන්න ඇති කියලාද පිට රට හිටපු අයගෙන් සහ මේ ගෙවල් හිමි කරගන්න ගත්තම
දැන් ප්‍රශ්නෙට මම උත්තර කෙරුවොත් ඔබතුමා මට කියයි අනිත් මාසේ ඔව් මේ ජේරාජ් හොනැන්ඩ පුල්ලගේ වෙනම මේක කිව්වා කොහොම ඔප්පු කරන්න පුළුවන්ද මහින්ද රාජපක්ෂ මේම කිව්වා නෑ නිකන් කියෙම් බරව නෑ නෑ ඔව් දැන් කලින් උත් ඔප්පු කරන්න බැරියම කිව්වනේ මට මතක විතර කොච්චර ගන්නද මම හිතන්නේ මුළු එකම අරගෙන මුළු මුදල් බගස්ස 9.6 බිලියන් ඒක වටිනාකම 9.6 බිලියන් ඔෆර් එකක් තිබුණා ඒ 9.6 බිලියන් තැන්පත් කරුවන්ට ගෙවන්න මිනිසුන්ගේ ඔව් සල්ලි අරන් තිනවා මා ළඟ තියෙන වාර්තාව අනුව මිලියන් 2100ක් ආ අන්න බල එකයි බැංකුවෙන් දීලා තියෙනවා මිලියන් 2400ක් නෑ ඔබතුමා ඉන්න කාලේ ආ මේක මේ ගන්න ඉස්සලා මේ දැන් කරපු එකක් නෙමෙයි ඔබතුමා ඉන්න කාලේ කවුද ඔව් එතකොට අවුරුදු අවුරුදු නෑ මම ඇතුළට ගියේ 2008 ඊට ඉස්සලා මා ළඟ තියෙන වාර්තාව ඔබතුමාට මම මේ කොපි එක දෙන්න යනකොට දැන් කමක් නැහැ ඒක මේ මේ මම විශ්වාස කරනවා මම මේ පෙන්වන්නේ වාර්තාව මේක විගණන වාර්තාවක් ඉතින් මොකද්ද ඔබතුමා කියන්නේ මං අහන්නේ මේ නිවස එහෙම නැත්නම් මේ ගොඩනැගිල්ල ගැනීම සඳහා අත්තිකාරම් මුදල දීලා තියෙනවා මිලියන් 2100ක් මොකද අත්තිකාරම් මුදල් කියන්නේ ඇඩ්වාන්ස් එකක් හදන්න ඔව් ඔව් සිලින්කෝ බැංකුවෙන් අරන් තියෙනවා පොලි රහිතව මිලියන් 2300ක් ඔව් එතකොට මේ මුළු ගණදෙනුම හදලා බැලුවහම ඔව් මේ තියෙන්නේ ඔබතුමාට ඒක බලන්නට පුළුවන් ඔව් ඒක හැදුවහම මේකේ කැපිටල් එකෙන් සියලු කොටස් අයින් කරාම ඔබතුමාට ලාභයක් තිබිලා තියෙනවා මිලියන් 1000කට එහා ආ ඉතින් ගොඩනැගිල්ල හදන්නටත් ඉතින් ඒක මගේ සාප්පුවට දැම්මේ නේ ඔව් ඉතින් මොකද ඔබතුමාට පුළුවන් පැහැදිලි කරන්න මේක ඉතින් මොකද ඒ කියන්නේ ඊටමට 2400යි ඊටමට 2100යි ඒක 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 මේ මේ ප්‍රොජෙක්ට් එක කරන්න සල්ලි දීලා ඒක ඒක අමතක වෙන්න නෑ ඉතින් ප්‍රොජෙක්ට් එක මේක වැඩි මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න ඉස්සෙල්ලා මේක ඇද්දනේ එළියට තේරුණාද ඔව් ආ ඔබතුමාට පොළොව පැහැදිලි කරන්න. ඒ කියන්නේ මගේ මම චෝදනාවක් විදියට හෝ යෝජනාවක් විදියට කියනවා. නෑ නෑ ඒක ඔබතුමාට මේකට ලාභයක් ලැබිලා තියෙනවා මිලියන් 1000කට එහා. ලාභයක් නෙමෙයි. ඒක ඒ ලාභේ දාලා තියෙන්නේ මේ ප්‍රොජෙක්ට් එකට. නෑ ලාභේ දාලා නෑ. ප්‍රොජෙක්ට් එකට දාලා තියෙන්නේ මිනිසුන්ගේ ගද්දලා ඒතකොට ප්‍රොජෙක්ට් එකට දාලා තියෙන්නේ ආයතනික මුදල් නෙවෙයි. ප්‍රොජෙක්ට් එක හදනකොට මිනිසුන්ගෙන් සල්ලි එකතු කරගත්ත ගේවා සඳහා. ඒ මුදල් නෙමෙයි දාලා තියෙන්නේ 2100 මිලියන් 2100. ඔව්. ඉතින් ඒක ඒක දාලා තියෙන්නේ මේ මේක ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නනේ හරියට ඒක ඉවර කරන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ මේක අරගත්තා අරගත්තා ඒ ගද්දිත් ඔබතුමාට මේක ගණන් හදලා බලුවාම ලාභය තියෙනවා මිලියන් 1000ක් ඔබතුමාට පෞද්ගලිකව නෑ නෑ ඔබතුමා ප්‍රතික්ෂේප කරනවා ඒක ප්‍රතික්ෂේප හොඳයි ඒ යෝජනාව ඒතුමා ප්‍රතික්ෂේප කරනවා මට මිලියන 100ක් සාකුවට තියෙනවා නම් මොකද මම මේ 100,000 ඊළඟට මම ඊළඟ කෙටි ප්‍රශ්න වතේ තිනවා මම හිතර ඔබතුමා ඉතා පැහැදිලිව මට මේකට උත්තර ටිකක් දෙවි කියලා මේ තියෙන්නේ මා ළඟ තියෙන ප්‍රශ්න මතයට අදාළ කාරණා ටික මම ඉතා කෙටියෙන් මේ ප්‍රශ්න ටික අහගෙන යන්නට ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මේකේ පළවෙනි එක තමයි මේ මා ළඟ තියෙන්නේ গোল্ডන් කී තැන්පත් කරුවන්ගේ නාම ලේඛන මීට මොහොතකට පෙර ලලිත් කොතලාවල මහත්මයා කිව්වා ඒ නාම ලේඛනේ හෙළදරව් වූ දවසක මේ රට වෙනස් වෙයි කියලා. මෙන්න නාම ලේඛනේ තියෙනවා. මේකේ තියෙනවා গোল্ডන් කී එකේ කම්පියුටරකින් ගත්ත අයගේ රුපියල් 50,000ට වැඩි අය 274ක් මේ excuse me. ඔව්. මේ ගැන මගෙන් ප්‍රශ්න අහන්න එපා. මම මලියලවක දන්නේ මේක ගැන. ඔබතුමා දන්නේ මම දන්නේ මොකද මම පාලක අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි මම දන්නේ මොන වෙලද කියලා මට බලවල මහත්මයා කියනවා මේ සම්බන්ධයෙන් උත්තර දෙන්න බෑ කියලා ඒකට හේතු වශයෙන් එතුමා කියන්නේ ආ පාලන අධ්‍යක්ෂවරයා මිසක් ඔව් එතුමා මේ සෙල දන්නේ නෑ මම චෙයාර්මන් චෙයාර්මන් විතරයි කියලා ඒ නිසා මම ප්‍රේක්ෂකයාට මේ කාරණාව කියනවා එතුමා උත්තරය ප්‍රතික්ෂේප කරන නිසා මෙන්න ප්‍රේක්ෂකයාට දැනගෙන ඉන්න සදා කාරණාව රුපියල් 50,000ට වැඩියෙන් 274ක් සහ ලක්ෂ 1,2,3,4,5 ලක්ෂ 2000ට වැඩියෙන් තැන්පත් කරපු අයත් මේ ලේඛනය තුල තියෙනවා මේ ලේඛනය තුල ඒ සියලු තැන්පත් කරුවන්ගේ නම් ගම් තියෙනවා නියෝජ්‍ය පොලිස්පතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලංකාවේ හාමුදුරුවන් වහන්සේලා නායක හාමුදුරුවන් වහන්සේලා පල්ලිය පූජකවරු බිෂොප්වරු නීති අංශ ඉන්න අය
ක්‍රිකට් කීයද කියෝ ඔබතුමා hina වෙන ඔබතුමා ඒක දන්න හින්දා නෑ මම දන්නේ දන්නේ මේකේ තියෙනවා මම මේක දැකලා නෑ එතකොට කවුරු හරි කිව්වොත් නෑ කියලා මේ කේස් එක අදින් නැත්තේ මම පෞද්ගලිකව හිතනවා මං චෝදනා කරනවා මේක ඇද්දොත් ලංකා ඉවරයි එතන ඔබතුමා බේරනවා ඇයි මම බේරනවා ඇයි බේරනවානේ මේගොල්ලන්ට ඇයි මේගොල්ලෝ ටැක්ස් ගෙව්වේ නැත්තේ ලක්ෂ 20000ක් ගෙවන්න මේගොල්ලන්ට සල්ලි කොහෙන්ද ඇත්ත ඇත්ත ඔන්න ඔබතුමා දැන් ඔබතුමා ප්‍රශ්න අහන මම අනේ මට මේ කොපියක් දෙන්නකෝ දෙන්න ඈ ඔව් ඇයි ඔබතුමායි කම්පියුටර් ඇති මේක නෑ මම මොකද මේක මොන කම්පියුටර්ද මට යන්න බෑ එතෙන්ට කොතරල් මහත්තයා මේක 2008 12 13 ඔබතුමාගේ කම්පියුටරෙන් ගත්ත ප්‍රින්ට් අවුට් එකක් අනේ බොහොම ඉස්සෙත් මට කොපි ලයිසන්ස් දෙන්න පුළුවන් ආ මේකේ තියෙනවා මෙහෙම තැන්පත් කරුවන්ගේ ගත්ත මුළු මුදල 13ක් නෙවෙයි 26ක් ඔබතුමා කන් 13යි කියලා. ඔව්. 26ක් තියෙනවා. තැන්පත් කරුවෝ 9000ක් ඉන්නවා. මම හිතනවා සක්විත රණසිංහත් දඬුගම් මුදලාලි ගේම් එකේ ගණන් ගත්තේ මේකෙන් කියලා. ඇයි මිනිස්සුන්ගේ සල්ලි ගත්තා? මේක පිරමීඩ් ක්‍රමයක්. මේක ලෝකේ තහනම් ක්‍රමයක්. දැන් එතකොට මේ පැත්තේ තියෙන කොතරවල මහත්මයා මේ මහ බැංකුව වාර්තාවේ තියෙන ටික මහ බැංකුව කරේ මොකද්ද මේව ඇත්තද බලන්න ඒගොල්ලන්ට ඒගොල්ල පත්‍රය දැන්වීමක් දාලා කුවා ඇවිල්ලා අපිට කියන්න කියලා මේ තියන්නේ කිව්ව ටික දැන් ඔබතුමාගේ තියෙන ලේඛනේ ඔබතුමා කියන ඔබතුමාගේ ආයතනේ ඔව් ඒක කොට කමන්නේ නැහැ ඔබතුමා සභාපතිත්වයේ දරුව ආයතනේ গোল্ডන් කී මම නිවැරදිද නෑ මම කොහොමද හඳුන්න গোল্ডන් කී කියෝ මේ සම්බන්ධයෙන් මම කොහොමද හඳුන්නන්න හමුනන්නේ චෙයාර්මන් විතරයි සභාපති සභාපති গোল্ডන් කී ආයතනයේ සභාපතිතුමා මේ මගේ ඉස්සරහා ඉන්නේ මෙතන ලක්ෂ 2000ක් දාපු අයගේ ලේඛනේ গোল্ডන් කියගත කම්පියුටර් එකේ හිස් කවුරුත් නැහැ හැබැයි මහ බැංකුවට අවිලා කියනවා 3 දිනක් කියලා ඒ 3 දිනයික රිසිප්පත් ඉදිරිපත් කරනවා මේ තියෙන ලේඛනය මේක පරීක්ෂා කරොත් නීත්‍යාංශය අය නීතිඥයෝ ආගමික නායකයෝ පන්සල් හාමුදුරුවන් වහන්සේලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු ලංකාවේ ආර්ථිකයට දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි මෙතන දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිත් තියෙනවා මේ 50000ක් දාපු අය හරිම පව් ගැමියා කියන්නේ හේන ගහනවා කියලා ගවී මිනිස්සු කියන්නේ මේ හේන ගහනවා කියනවානේ එතකොට ලක්ෂ 2000ට එයා දාපු අය මේ කතා කරන්නේ ඇයි එතකොට ඒගොල්ලන්ගෙන් අහනවා උඹලට මේ සල්ලි කොහෙන්ද මේවා සුද්ධ සල්ලි නෙවෙයි එතකොට මෙන්න බ්ලැක් මනී ලංකාවේ වැඩ කරපු විදිහේ ලේඛනය මේක එකක් ඒකට එතුමා උත්තර දීම ප්‍රතික්ෂේප කරනවා මේ තියෙන ලේඛනය මේකේ තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන හෙළදරව් කරපු දවසට හොරුයි කම්බ හොරුයි දෙගොල්ලම හෙළි කරගන්නට පුළුවන් මේ තියෙන ලේඛනය මම එකක් කියනවා මම දන්නේ නැහැ මේක ගැන ලලිත් කොතලාවල මහත්මයා කියනවා මේ ගැන එතුමා දන්නේ මේ පළවෙනි පාර මම මේක පළවෙනි පාරයි මේක මේක දන්නේ දැක්කේ කියලා දෙවෙනි එක 2009 10 23 වෙද්දී සුප්‍රීම කෝට් උසාවියේ ඔබතුමාට ඕඩර් එකක් දෙනවා කොන්දේසි අනුව කිසිම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බෑ කියලා ඔබතුමාට මතකද ඔව් මේ තියෙන්නේ මා ළඟ ඒ ලේඛනය ඔව් ඒක මේකේ තියෙනවා කිසිම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බෑ ඒක අහිතක ඒක විතරක් නෙමෙයි ඔව් දැන් සිනිකු සමු ව්‍යාපාරයේ තියෙන 450 කම්පැනිස් වලට මට පාලනය කරන්න බෑ බෑ ඒකත් මේ තියෙන්නේ උසාවියෙන් ගත්ත ඕඩර් එක එතකොට මේක දෙන්නේ කොතලාවල මහත්මයා 2009යි 10යි 23 නේ ඔව් ඔබ 2009යි 12යි 21 වෙනිදා අලුත් කම්පැනියක් පටන් ගත්තා ඔව් ඒක පටන් ගන්නෙ ට්‍රැවල්ස් ඇන් ටුවර්ස් කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා ඊට පස්සේ දැන් ඔබට ව්‍යාපාර ඈ නෑ ඔබ මේක පටන් අරන්නේ නෑ මං චෝදනාව කියලා උත්තරේ දෙන්නා හල ඒ ව්‍යාපාරේ කොටස් කරුවන් දෙන්නයි එක ලලිත් කොතලාවල දෙක ෂෙරීන් ක්‍රිස්ටබල් ප්‍රනාන්දු විජේරත්න කොතලාවල සොහයුරිය නෝනගේ සහෝදරය එක තව එකක් පටන් ගන්නවා 2009 12 21 එතකොට 10යි 23 කුවම සුප්‍රීම කෝට් එකෙන් Tamanට කිසිම ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකි කියලා මේ ඕඩර් එකක් දුන්නම ඔබතුමා කොහොමද 12යි 21 තව ව්‍යාපාරයක් පටන් ගන්නේ මේක අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි කොටස්කාරයෙක් වෙන්න පුළුවන් නෑ දෙන්නයි ඉන්නේ
ඒක තමයි ඉතින් දෙන්නා ඉන්නේ ලලිත් කොතලාවල ක්‍රිස්ටවල් ප්‍රනාන්දු විජේලා ඔව් එම් ව්‍යාපාර ඒතර දෙන්නේ කින්නේ ඔව් ඒ දෙන්නා එක්කෙනෙක් ඔබගේ ඥාති සහෝදරයා අනිත් එක්කෙනා ඔබ ඔය ඉතින් ඒකට මුත් නැන්නේ මේ පළ පරණ සිනිකෝ කම්පැනි නෙමෙයි අලුත් ඒවා ලැසිකලා තියෙන හෙලිකොප්ටර් එකක් ඔව් හෙලිකොප්ටර් එකෙන් ගිහිල්ලා මේ ග්‍රවුන්ඩ්ස් එක බලන්න හොමගමනේ හොමගම හොමගම ඔව් ඉතින් මම ඒ එතුමාට කිව්වා බය නැද්ද මොකද මේ ඒ කාලේ ඒ පිටිකා කටි ගන්න කාලේනේ මේ රොකට් එකක් දැම්මොත් අපි නෑ 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 යහි නවුනා ජනාධිපති කිව්වා එන්න කියලා ඉතින් මං කෙටියෙන් කියන්න මං හෙලිකොප්ටර් එකෙන් නැගලා ගියා එතකොට ජනාධිපතිතුමා තවත් හෙලිකොප්ටර් එකෙන් ඇවිල්ලා හිටියා ග්‍රවුන්ඩ් එකේ එතකොට මට පුදුමයි මම විතරයි මේ අමුත්‍ෙක් හැටියට හිටියේ ඒ ග්‍රවුන්ඩ් එක යුදාමුදාව කට්ටිය සේරම වැඩ කරනවා බුල්ඩෝසර්ස් ඉන්නවා සේ ඉතින් ආ ලලිත් එන්න කියලා මාට අඬ ගහලා ප්ලෑන් එකක් ඉල්ලුවා මේ මේ ආමි කට්ටිය ප්ලෑන් එක බලලා මම දැන් උරිසෙන් මේ මේ බලනවා මේ මොකද්ද මේ ජනාධිපතිතුමාගේ උරහිසට උඩින් බැලුවා උඩින් බැලනවා ඉතින් ජනාධිපතිතුමා ඇහුවා මේ මිලිටරි කට්ටියගෙන් කොහෙද මේ ස්ටේඩියම් එක කියලා මෙතන කියලා විස්තර කෙරුවා කීයක් යනවද කියලා ස්ටේඩියම් එකට 90 මිලියන් යනවා කිව්වා ඊට පස්සේ එච්චර යනවද 90 මිලියන් ඊට පස්සේ ඇහුවා එතන මිලියන් 90ක් 90ක් මිලියන් 90ක් රනින් ට්‍රැක් එකකට කොච්චර යනවද කියලා ඇහුවා 10 මිලියන් යනවා කිව්වා මිලියන් 10යි ඔව් ආ ඒක නම් එච්චර නැහැ කියලා කිව්වා මම මෝඩෙක් වගේ කිව්වා මම දෙකම ගන්නම් කියලා ඒ කියන්නේ මිලියන් 100ක් දෙන්නම් කියලා. ඔව් මිනිත්තු 10ක් මම මිලියන 100ක් දුන්නා. මිනිත්තු 10කින් මිලියන් 100ක් දුන්නා. ඔව්. දැන් අර මේ සිල්ලර කඩේ ගඳුනු කරනවා වගේ මේක තමයි මිලියන් 100ක්. ඔව් මේක තමයි මේ සිලින්කෝ ශක්තිය. තේරුණාද මගේ සරණ ෆන්ඩ් එකෙන් දුප්පත් මිනිස්සුන්ට දෙනවා මිලියන 25ක්. අපේ පඩියෙන් කපලා. අපේ හැම සේවකයන්ගේ පඩියෙන් කැමැත්තෙන් දෙනවා. මිලියන 20 මේ මිලියන් 100 මේ පිටරියට දුන්නා කියලා ඔබතුමා ගාව රිසිප් පතක් තියෙනවද නැත්නම් මේ වගකීමෙන්ද කියන හෘද සාක්ෂියක් එක්ක රිසිප් පතක් ඇති දැන් මම අවුරුදු මාස 9ක් ඉරේ හිටියා ඉතින් මේවා මේ රිසිප් පත් පුච්චලාද මන් දන්නේ මොනවා වෙලාද කියලානේ තේරුණාද ඒක මම දැන් සිඩින්කෝ එකේ මගේ බේල් කන්ඩිෂන් සැටියට සිඩින්කෝ සමු ව්‍යාපාරයේ කම්පැනි එකට ඇතුල් වෙන්න බෑ බෝඩ් මීටින් එකකට හිට ඉන්න බෑ තීන්දුව ගන්න බෑ මොන වගේ බේල් කන්ඩිෂන්ස් මේව. එතකොට දැන් මේ ඉතින් මම පොඩ්ඩක් ඉන්නකෝ. හරි පැහැදිලි කරා. දැන් ඊට පස්සේ මම හෙලිකොප්ටර් එකට නැගලා ජනාධිපතිතුමත් එක්ක යනවා ආපහු. කොළඹට. ඇත්තම මට බදාගෙන අඬාගෙන ජනාධිපතිතුමා කිව්වා ලලිත් පුදුම මිනිහෙක්. පුදුම යාළුවෙක්. මට මිනිත්තු 10කින් මිලියන 100ක් දුන්නා. මම කවදාක්වත් අමතක කරන්නේ නැහැ. ලලිත්ගේ නම දානවා ස්ටේඩියම් එකට. ජේසමානිය ඩොක්ටර් ලලිත් කොතරාලි කියලා. ස්ටේඩියම් එක නම දානවා. ඔව්. ඔබතුමා තාසුර නම දානවා. අප්පා. ඔව්. හරිය. ඔබතුමා කැමති නැද්ද? ඔබතුමාගේ නම ඔබතුමාට නිකන් හරි කාලෙක ඉඳලා පොඩගින් ඉවර නෑ මගේ කතන්දර. හරිද? ග්‍රවුන්ඩ් එක මහින්ද රාජපක්ෂ ස්ටේඩියම් එක. දැන් මං හිරේ ඉන්නකොට මේක විවෘත කළා. මේක විවෘත කරනවා දැන් මම බලනවා හිරේ ඉන්න ටෙලිවිෂන් එකෙන් මේ මේ ජනාධිපතිතුමා යනවා මේ මේ මේම විවෘත කරනවා මගේ නම නැහනේ කිව්වේ නැහනේ මම මේ සත්‍යයක් දුන්නා කියලා දැන් තමයි මිලියන් 100 ගැන දුක හිතුනේ ඇත්තටම මේ වැඩසටහන බලන පුරවැසියෝ කල්පනා කරනවා ඇති ෂේ අපිට මෙහෙම යාළුවෝ නැහනේ ඉල්ලුවහම විනාඩි 10කින් මිලියන් 100ක් දෙනවා ලක්ෂ 1000ක් ගන්නවා සමහර ගැමියෝ ඉන්නවා කොතරාල මහත්මයා රුපියල් 10ක් ඉල්ල ගන්න බැරි ගැමියෝ හදිසියකට කොහොම හරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විතරද එහෙම මුදල් ගත්තේ අතන ඔබතුමාගේ නෑ ඒක විතරක් නෙමෙයි මම ඒක දැන් මම විහිළුවට කියනවා මේක ඒත් මම සමම්මලි අර ශිෂ්‍යයා මෙඩිකල් ස්ටුඩන්ට් ඔව් ප්‍රථම ප්‍රේක්ෂකර දැනගන්න කවුද වික්කේ කොහමද වික්කේ දැන් ඒ කයිති කාටද ඒක මම සෝදිසි කරන්න ඕනේ. ඒකින්ද තමයි මගේ නෑ ඔබතුමා ඔබතුමා දැන් චෝදනා කළා මේක සරල කාරණාවක් නෙවෙයි. නෑ ඒක දැන් තත්ත්ව 50ක් ගොඩ නැගීලා රාජපක්ෂලා අයිති කරගත්තා කියලා. නෑ ඒක 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 දැන් කම්ප්ලයින්ට් එකක් දීලා තියෙනවානේ. ඔව්. දැන් බ්‍රයිබරි කමිෂන් එකට කවුද කම්ප්ලයින්ට් එකක් කරලා තියෙන්නේ? ඔව්.
ඉතින් ඒක විභාග කරනවනේ ඉතින් ඒක ඇත්ත මට කතා කරන්න ඕනේ නැහැනේ ඒක ඇත්ත ඒක ඒක ඇත්ත මතුවේ ඔව් දැන් ඔබතුමාට සෑහෙන සාකච්ඡා කරා අපි දැන් ඊළඟට මගේ ඊළඟ ප්‍රශ්න වටේට මං එනවා මං ඉදරා බොහොම සුහදව මේ ප්‍රශ්න වටිත් අපි සාකච්ඡා කරගෙන යන්නට පුළුවන් වේවි කියලා දැන් මම පුංචි පුංචි කාරණා ටිකකින් මේක පටන් ගන්නවා මම ඔබතුමාගෙන් නිකන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට මම සමහර දේවල් මතක නැත්තම් හෝ ඔබට අපහැදිලි නම් ඔබට ප්‍රතික්ෂේප කරන්නත් මේ උත්තර පුළුවන් සාකච්ඡාව විරුතයිනේ ඔබතුමා කවුත් නෑ මන් දන්නේ මට මතක නෑ කියලා මේ සෙලස්ටියල් රිජන්සි හෝටලිය මෙතන මේ තට්ටපනාගම ගොඩනැගිල්ල සඳහා මේකේ තියෙන කඩ කාමර හෝ වේවා එහෙම නැත්නම් ගෙවල් හෝ වේවා සඳහා අපි දන්නවා හදාද්දි අත්තිකාරම් මුදලක් ගන්නවා මිනිස්සුන්ගේ පිට රටවලයි. සෙලස්ටියල් රිජන්සි ඒක ලංකා අපේ එකක් නෙමෙයි. නෑ මේ හයට් හෝටලිය දැන් සදහන් දැන් හයට් එක අදහස් කරන්නේ නමින්නේ. ඒ වෙන නම මාරු කළාද? දැනට ඒකට කියන්නේ හයට් රිජන්සි හෝටලිය කියලා. ඔව් රයිට් රයිට්. හොඳයි. අර අර සදහන් අරලි ගහවන්දරින් තියෙන ගොඩනැගිල්ලම තමයි. ඔව්. ඔබතුමා හිතන්නේ කොච්චතර මුදලක් ගන්න ඇති කියලාද පිට රට හිටපු අයගෙන් සහ මේ ගෙවල් හිමි කරගන්න ගත්තම දැන් මේ ඒ ප්‍රශ්නෙට මම උත්තර කෙරුවොත් ඔබතුමා මට කියයි අනිත් මාසේ ඔව් මේ ජේරාජ් හොනෙන්ඩ පුල්ලගේ වෙන මේක කිව්වා කොහොම ඔප්පු කරන්න පුළුවන්ද මහින්ද රාජපක්ෂ මේම කිව්වා නෑ නිකන් කියෙම් බරව නෑ නෑ ඔව් නෑ කලින් ඔප්පු කරන්න බැරියව කිව්වනේ මට මත මතක විතර කොච්චර ගන්නද මම හිතන්නේ මුළු එකම අරගෙන මුළු මුදලම ගත්තා 9.6 බිලියන් एक बटीना कम 9.6 बिलियन ऑफर का तिबुना ये 9.6 बिलियन तंपत करवाने के बाद मिनिसुन के ओह साली आरंती ना वा मालंग तीन वार्ता वानु मिलियन देदास एकसिया आह अन्नबल एकाई बैंकुएन दिला तीन ना मिलियन देदास हारसिया ने उबतमा इन्ने काले आह मैं कभी गान नहीं सल मैं डैंकर पे कान नहीं उबतमा इन्ने काले काले මම ඇතුළට ගියේ 2008 ඊට ඉස්සෙල්ලා මාළඟ තියෙන වார்த்தාව ඔබතුමාට මම මේ කොපි එක දෙන්න යනකොට දැන් කමක් නැහැ මේ මේ මම විශ්වාස කරනවා මම මේ පෙන්වන්නේ වார்த்தාව මේක විගණන වார்த்தාවක් ඉතින් මොකද්ද ඔබතුමා කියන්නේ මම අහන්නේ මේ නිවස එහෙම නැත්නම් මේ ගොඩනැගිල්ල ගැනීම සඳහා අත්තිකාරම් මුදල දීලා තියෙනවා මිලියන් 2100ක් මොකද අත්තිකාරම් මුදල් කියන්නේ ඇඩ්වාන්ස් එකක් හදන්න ඔව් ඔව් සිලින්කෝ බැංකුවෙන් අරන් තියෙන පොලි රහිතව මිලියන් 2300ක්. ඔව්. එතකොට මේ මුළු ගණදෙනුම හදලා බැලුවහම ඔව්. මේ තියෙන්නේ ඔබතුමාට ඒක බලන්නට පුළුවන්. ඔව්. ඒක හැදුවහම මේකේ කැපිටල් එකෙන් සියලු කොටස් අයින් කරාම ඔබතුමාට ලාභයක් තිබිලා තියෙනවා මිලියන් 1000කට එහා. ආ. ඉතින් ගොඩනැගිල්ල හදන්නටත් ඉතින් ඒක මගේ සාප්පුවට දැම්මේ නේ. ඔව්. ඔබතුමාට පුළුවන් පැහැදිලි කරන්න මේක. ඒ කියන්නේ ඊට වඩා 2400යි මෙතන 2100යි. ඒක 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 මේ මේ ප්‍රොජෙක්ට් එක කරන්න සල්ලි දීලා. ඒක ඒක අමතක වෙන්නේ නැහැ. මේ ප්‍රොජෙක්ට් එක මේක වැඩි මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න ඉස්සෙල්ලා මේක ඇද්දනේ එළියට. තේරුණාද? ඔව්. ආ. ඔබතුමාට පුළුවන් පැහැදිලි කරන්න. ඒ කියන්නේ මගේ මම චෝදනාවක් විදියට හෝ යෝජනාවක් විදියට කියනවා. නෑ නෑ ඒක ඔබතුමාට මේකට ලාභයක් ලැබිලා තියෙනවා මිලියන් 1000කට එහා. ලාභයක් නෙමෙයි ඒක ඒ ලාභේ දාලා තියෙන්නේ මේ ප්‍රොජෙක්ට් එකට. නෑ ලාභේ දාලා නෑ. ප්‍රොජෙක්ට් එකට දාලා තියෙන්නේ මිනිසුන්ගේ ගත් දාස් ඒතොට ප්‍රොජෙක්ට් එක. විවේකයට පෙර මා හුඟක් දේවල් කතා කරා. මොකද ඒ වටේදී මම හුඟක් දේවල් කතා කරලා ලලිත් කොතලාවල මහත්මයාගෙන් කෙටි ප්‍රශ්න බලාපොරොත්තු වුණා. දැන් මම මේ වටේදී කෙටි ප්‍රශ්න අහනවා. ඔබතුමාට පුළුවන් ඒක ටිකක් වැඩිපුර විස්තර කරන්න. එකක් තමයි මේක මංකොල්ල කෑමක් අජිත් නිමාත් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිතුමා හරයි මේවා සිද්ධ වුණේ. ඔව්. අපි ඒක පැහැදිලි කරමු. මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිමාත් කබ්‍රාල් මහතාගේ නම කොතලාවල මහත්තයා කෝට් කරනවා. ඒ කෝට් කිරලයි මම නැවත එතුමාගෙන් අහන්නේ ඔබතුමාට පුළුවන් පැහැදිලි කරන්න. හා මේක මගේ වත්කම් සේරම ගත්තා.
मगे फिनेंस कंपनी गत्ता बिलियन देखा मार क मम हीरे इन्ने कोटे पावर गत्ता मेक निकांग मगे जीविते म आउरुद पाना क्वितर मम आदम वेसल मानसिंग गत्तु साली ठीक आदम बादु गेवनो मम आदम बादु गेवन පුද්ගලෙ හරි ලොකුවට මට තියෙනවා මේ පෙන්වන්නද කමන්නේ පෙන්නමු අපි මේකද මේ කාඩ් එක දෙන්නේ ඔව් ආදායම් බදු දෙපාර්තමේන්තුව ඔව් නෑ හොඳම ආදායම් බදු දෙපාර්තමේන්තුව ගෙවන අයන්ට මේ කාඩ් එක දෙනවා ඔව් මම නම්බර් මේ කාඩ් නම්බර් 1 ලංකාවේ ලංකාවේ වැඩිම ආදායම් බදු ගෙවුව ව්‍යාපාරිකයන් දෙන කාර්පත. ඔව්. ඒ කියන්නේ අපි කියමුද නිකන් කොච්චර බද්දා ගෙවුවද කියලා. 40 මිලියන් වන්නේ. ඒ කවුරුද්දකට මේ සියලු ආයතන සඳහා මම මගේ පුද්ගලික ආදායම ටැක්ස් ටැක්ස් එක. පුද්ගලික ආදායමේ 40 මිලියන් බද්දක් ගෙවන්න පෞද්ගලිකව කොහොම ආදායමක් තියෙන්නේ ඒක තමයි හරියට තේරුණාද 40 මිලියන් ගෙවන්න ඔව් කොහොම වත්කමක් තියෙන්න ඕනද සුද්ධ සල්ලි සුද්ධ සල්ලි වලින් කොච්චර තියෙන්න ඕනද රයිට් මෙන්න ඒ කාර්තත් හරි හරි බොහොම ස්තුතියි අපි පැහැදිලි කරමින් හිටිය අර අජිත් නිවන් කබ්‍රල් මහත්මයාගේ සම්බන්ධ පිළිබඳ ඔව් ඉතින් දැන් ඒක මම හිරේ ගියාම මහා බැංකුව මහා බැංකුවෙන් මගේ 1.5 බිලියන් පවර ගත්තා මගේ අවුරුදු 50කට සුද්ධ සල්ලි බැංකුවල තියෙනවා තැන්පත් කරක හැටියට හැමතැනම තියෙනවා ඒක මම ඩික්ලෙයාර් කරපුවා එව්වා සිංහලින් කියන්නේ ඩික්ලෙයාර් කරන්න කියන විදාස් කරගත්තේ මුදල විදාස් කරගත්තේ පුතේ මම හිරේ ඉන්නකොට ඒ සේරම ගත්තා කවුද ඒ සල්ලි ගත්තේ මහා බැංකුව නිවාඩ් නිවාඩ් කබ්‍රල්ගේ මහා බැංකුව. ඒතරේ සල්ලි දැන් මහා බැංකුව සතුව තියෙනවා. ඔව්. මොනවා කරාද මන් දන්නේ. ඒක ඒක නිවාඩ් කබ්‍රල්ගෙන් අහන්න ඕනේ. ඔව්. ඒ සල්ලි වලට මොනවා කරාද දන්නේ නැහැ. ඔව්. හැබැයි ලලිත් කොතලාල මහත්මයා කියන මේ සල්ලි මහා බැංකුව ගත්ත කියලා ප්‍රමාණය නැවත සඳහන් කරමු ප්‍රේක්ෂකයාගේ දැනගැනීම සඳහා ඔබතුමා කවා කීයක් කියලාද? 1.5 බිලියන් රුපීස්. බිලියන්. 1.5 බිලියන් රුපීස්. මිලියන් නෙවෙයි බිලියන් රුපීස්. බිලියන් රුපීස්. ඊළඟට महिंद राजपास जनाधिपतिमास्तरे संपूर्ण හෙට උදේට එන්න කියලා ජනාධිපතිතුමා ප්‍රොජෙක්ට් එකට දාලා තියෙන්නේ ආයතනික මුදල් නෙවෙයි ප්‍රොජෙක්ට් එක හදනකොට මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගත්ත ගේවා සඳහා ඒ මුදල්නේ මේ දවස් 2100 මිලියන 2100 ඉතින් ඒක ඒක දාලා තියෙන්නේ මේ මේක ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නනේ හරියට ඒකට ඉවර කරන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ මේක අරගත්තා අරගත්තා ඒ ගද්දිත් ඔබතුමාට මේක ගණන් හදලා බලුවාම ලාභය තියෙනවා මිලියන 1000ක් ඔබතුමාට පෞද්ගලිකව නෑ उत्तर प्रश्न मटेट अदाल कारनाटिक मंगिता खेटी प्रश्न टीक अहगे नहगे बलापुर මේකේ පළවෙනි එක තමයි මේ මේ මාළඟ තියෙන්නේ গোল্ডන් කී තැන්පත් කරුවන්ගේ නාම ලේඛනය මීට මොහොතකට පෙර ලලිත් කොතලාවල මහත්මයා කිව්වා ඒ නාම ලේඛනයේ හෙළදරව් වූ දවසක මේ රට වෙනස් වෙයි කියලා මෙන්න නාම ලේඛනය තියෙනවා මේකේ තියෙනවා গোল্ডන් කී එකේ කම්පියුටරකින් ගත්ත අයගේ රුපියල් 50000ට වැඩි අය 274ක් මේ excuse me ඔව් මේ ගැන මගෙන් ප්‍රශ්න අහන්න එපා මම මලියලවක දන්නේ මේක ගැන
ඔබතුමා දන්නේ මම දන්නේ මොකද මම 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 පාලක ආජ්‍යක්ෂකවරයෙක් නෙමෙයි මම දන්නේ මොන වෙලාවද කියලා මට බෑ කතරගම මහත්මයා කියනවා මේ සම්බන්ධයෙන් උත්තර දෙන්න බෑ කියලා ඒකට හේතු වශයෙන් එතුමා කියන්නේ ආ පාලන අධ්‍යක්ෂවරයා මිසක් ඔව් එතුමා මේ සෙල දන්නේ නැහැ මම මම චෙයාර්මන් චෙයාර්මන් විතරයි කියලා ඒ නිසා මම ප්‍රේක්ෂකයාට මේ කාරණාව කියනවා එතුමා උත්තරය ප්‍රතික්ෂේප කරන නිසා මෙන්න ප්‍රේක්ෂකයාට දැනගැනීම සඳහා කාරණාව රුපියල් 50000ට වැඩියෙන් 274ක් සහ ලක්ෂ 1 2 3 4 5 ලක්ෂ 2000ට වැඩියෙන් තැන්පත් කරපු අයත් මේ ලේඛනය තුල තියෙනවා මේ ලේඛනය තුල ඒ සියලු තැන්පත් කරුවන්ගේ නම් ගම් තියෙනවා නියෝජ්‍ය පොලිස්පතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලංකාවේ හාමුදුරුවන් වහන්සේලා නායක හාමුදුරුවන් වහන්සේලා පල්ලිය පූජකවරු බිෂොප්වරු නීති අංශයේ ඉන්න අය ක්‍රිකට් කීඩකයෝ ඔබතුමා හිනා වෙන ඔබතුමා ඒක දන්න හින්දා නෑ මම දන්නේ දන්නේ මේකේ තියෙනවා මම මම මේක දැකලා නෑ එතකොට කවුරු හරි කිව්වොත් නෑ කියලා මේ කේස් එක අදින් නැත්තේ මම පෞද්ගලිකව හිතනවා මං චෝදනා කරනවා මේක ඇද්දොත් ලංකා ඉවරයි එතන ඔබතුමා බේරනවා ඇයි මම බේරනවා ඇයි බේරනවානේ මේගොල්ලන්ට ඇයි මේගොල්ලෝ ටැක්ස් ගෙවුවේ නැත්තේ ලක්ෂ 20000ක් ගෙවන්න මේගොල්ලන්ට සල්ලි කොහෙන්ද ඇත්ත ආ ඇත්ත ඔන්න ඔබතුමා දැන් ඔබතුමා ප්‍රශ්න අහන මං අනේ මට මට මේ කොපියක් දෙන්නකෝ දෙන්න ආ ඔව් ඇයි ඔබතුමායි කම්පියුටර් ඇති මේක නෑ මම මොකද මේක මොන කම්පියුටර්ද මට යන්න බෑ එතෙන්ට කොතරල් මහත්තයා මේක 2008 12 13 ඔබතුමාගේ කම්පියුටරෙන් ගත්ත print out එකක් අනේ බොහොම ඉස්සෙල්ලා මට කොපි ලයිසන්ස් දෙන්න පුළුවන් ආ මේකේ තියෙනවා මෙහෙම තැන්පත් කරුවන්ගේ ගත්ත මුළු මුදල 13ක් නෙවෙයි 26ක් ඔබතුමා කන් 13යි කියලා. ඔව්. 26ක් තියෙනවා. තැන්පත් කරුවෝ 9000ක් ඉන්නවා. මම හිතනවා සත්විතරණ සිංහත් දඬුගම් මුදලාලි ගේම් එකේ ගණන් ගත්තේ මේකෙන් කියලා. ඇයි මිනිස්සුන්ගේ සල්ලි ගත්තා? මේක පිරමීඩ් ක්‍රමයක්. මේක ලෝකේ තහනම් ක්‍රමයක්. දැන් එතකොට මේ මේ පැත්තේ තියෙන කොතරවල මහත්මයා මේ මහ බැංකු වාර්තාවේ තියෙන ටික මහ බැංකුව කරේ මොකද්ද මේව ඇත්තද බලන්න ඒගොල්ලන්ට ඒගොල්ල පත්‍රයේ දැන්වීමක් දාලා කුවා ඇවිල්ලා අපිට කියන්න කියලා මේ තියන්නේ කිව්ව ටික දැන් ඔබතුමාගේ තියෙන ලේඛනේ ඔබතුමා කියන ඔබතුමාගේ ආයතනෙ ඔව් ඒක කොට කමන්නේ ඔබතුමා සභාපතිත්වයේ දරුව ආයතනෙ গোল্ডන් කී මම නිවැරදිද නෑ මම කොහොමද හඳුන්නා গোল্ডන් කී කියෝ මේ සම්බන්ධයෙන් මම කොහොමද හඳුන්නා හඳුන්නන්නේ චෑම හදිසි රැකින් යගේ කොන්ද කොන්දට මේකක් වෙලා මම එතුමියට දුන්නා 30 මිලියන් ඒක සුව කරන්න නෑ ඒක නම් යහපත් කාර්යයක් ඒක තමයි ඉතින් ඒ වගේ තමයි අපි කරන්නේ මේක සිඩින්ග් එක කිව්වහම මේ 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 රටේ ශක්තිමත්ම මේකක් අපි රට රට හදන්න පුළුවන් දැනුත් දැනුත් මට ඒ ශක්තිය තියෙනවා ඔබතුමාට බැරිද ඒ ශක්තිය අපව ප්‍රයෝජනට ගන්න මොකක් කර තියෙනවද යෝජනාවක් කියන්න මිනිසුන්ට මම හිතන්නේ දැන් මම ඇත්තෙම දුප්පත් අයගේ එක දැන් තමයි හරියට දන්නේ දුප්පතුන්ගේ දුක ඉස්සරම අපි කාර් වලින් යනවා මේව සුඛභෝගී ගත කරනවා දැන් හිරේට ගියාට පස්සේ මට දැන් දන්නවා මේ ආර්ථිකය හදන්න වෙන විදිහකට නව ආර්ථිකයක් ඒක මම මෙතුමාට අලුත් මෛත්‍රී යුගයක් හදන්න මම වාගේ හිතේ තියෙන හොඟක් අදහස් මෙතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ සංකල්පය මට හොඳට වැදෙනවා පපුවට එතුමාගේ සිතවිලි අනුව මට පුළුවන් හොඟක් අදහස් මොකද මේක මම දැන් කාර් එකක් එලවනකොට හැම වෙලාවෙම එලවනවාද මේ ඩ්‍රයිවිං මිරර් එක දිහා බැලුවොත් හිටපු දේවල් ගැන බැලුවොත් මම අනේ සිඩින්ගෝ එක මෙහෙම හිටියා මෙහෙම ගියා එයා මෙයාක පලි ගන්න ඕනේ වෛර කරන්න ඕනේ මෙයාව හිරේ දාන්න ඕනේ කියලා හිතුවොත් මම පිස්සෙක් මොකද මගේ වයස 76යි දැන්. දැන් මම කරන්න ඕනේ ඉදිරි ගමන. ඉදිරි ගමන මට අදහස් තියෙනවා. මම හිතන්නේ මට ශක්තිය තියෙනවා මගේ මොලේ තාම වැඩ කරනවා.
මට පුළුවන් අලුත් ආර්ථිකයක් ලංකාවට දෙන්න. ඔව් මම හිතනවා මේ වැඩසටහන අවසන් වුණාට පස්සේ ලලිත් කොතලාවල මහත්මයාත් එක්ක අලුත් ආර්ථිකයක් හදන්න ඕනද නැද්ද කියන එක මේ වැඩසටහන බලන ප්‍රේක්ෂකයෝ නැත්තම් මේ ජනතා අධිකරණය මේ සත්‍යාගාරයේදී තීරණය කරાવી කියලා. මට තව එක ප්‍රශ්නයක් අහන්න ඕනේ තමයි ඔබ කියනවා මේ මගේ දේපල සියල්ල මං කොල්ල කෑවා. මිස් දේපල සියල්ල මං කොල්ල කෑවා. මේවා හොරකම් කිරුවා. බලවතුන්ගේ තිබුණු කෑදරකමර තමයි මේ ගත්තේ කියලා අර අර්ලිගහ මන්දිරයේ ඉස්සරහා තියෙන හෝටලයක් ගැන සාකච්ඡා කරනවා. හය ටෝටලි. පැහැදිලි කරන්න ඔබතුමා. ඒක හැමෝම දන්නවනේ. නෑ අපි ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කරමු. මේක හදන්න හැදුවේයි මං හැදුවේ මොකද මගේ තාත්තා පළවෙනි උසම ගොඩ දැඟිල්ල දැම්මා 1956 දී. ආ තත්තු 13යි. ආ මම හිතුවා උඩ තියෙන ආකාශ කඩේ. ඔය උඩ තියෙන ආකාශ කඩේ. ඔබතුමා ගිහිල්ලාද දැන්ට? මං එකෙන් ආප්ප කාලා තියෙනවා. ආ මොහොඳයි. ඔබතුමා විදින් එක ගත්තෙත් ඒකේ. හරි. හරි. හරි හරි. ඉතින් දැන් මම හිතුවා මම විදේශ මගේ සංකල්පය සිඩින්ක් එක ජාත්‍යන්තර කරන්න. මට සාකා දැම්මා 15ක් අනිත් රටවල් වල. මගේ අදහස පළවෙනි ශ්‍රී ලාංකික ගෲප් එක සමෝ ව්‍යාපාරයේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් කරන්න. ඉතින් ඒ හින්දා මම සිංගප්පූරුවේ ඔනරරි කන්සල් ජෙනරල් මම පත් කළා. සිංගප්පූරුවේ ඉන්නකොට මේ හයට් හෝටලේ මම ආරාධනා කළා ගෙනාවා ලංකාවට. ඒක තමයි මේ ගොඩනැගිල්ල. මේක තමයි ගොඩනැගිල්ල. ඒකේ උස කීයද? 50යි. තත්තු 50යි. උසම ගොඩනැගිල්ල. දැන් ඒකට මොකද උනේ? ඒක විකුණලා තියෙනවා මං හිතන්නේ රාජපක්ෂට. ඔව්. මං හිතන්නේ වැදගත් තොරතුරක් කියනවා. තත්තු 50ක් උස ලංකාවේ උසම ගොඩනැගිල්ල රාජපක්ෂලාට වික්කාය කියලා ලලිත් කොතලවල මහත්මයා කියනවා. තව චුට්ටක් තොරතුරක්